ආයුබෝවන් සැමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මෙලෙස ආරම්භ වන්නේ මම රසික සඳරුවන් ඉදිරිමාන්න ප්‍රථමයෙන් සිරස්තල වෙතයි අවධානය යුගතනදි පෙත්සමේ වැඩිදුර විභාගයේ ලබන 12 වනදා දක්වා කල්යයි අපි ආයෙත් එන්නේ අලුත් සඳහනයකින් පරණේව එක්ස්පයර් හිටපු ජනපති මෛත්‍රී කියයි වත්මන් ආණ්ඩුව හමුවේ උතුරේ වසන්තයත් උතුරේ පරිහානිය බවට පත් වෙලා සජිත් කියයි මුලින්ම අවධානය දේශීය පුවත් වෙත වත්මන් ආණ්ඩුව හමුවේ රටේ මෙන්ම උතුරේ වසන්තයත් අද පරිහානියට පත් වෙතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා ආණ්ඩුව කරපු එකම දේ රටේ ජනතාව තුල භේදයක් ඇති කර තමන් රජවීම බවයි විපක්ෂ නායක වරයා පවසන්නේ ඒ තිරුනගර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී වර්තමාන ආණ්ඩුව උතුරේ ජනතාවට වසන්තයක් උදා කරනවා කියුවා. නමුත් උතුරේ වසන්තය ඇත්ත වශයෙන්ම ජනතාවගේ පරිහානිය බවට පරිවර්තනය වෙලා හමාරයි. මේ ආණ්ඩුව උතුරු කරේ පමණක් නොවේ මුළු රටේම ජනතාව අද විපතට පත් කරලා හමාරයි. මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලම කරේ ජනතාවට හිරිහැර කිරීම. ජාතිවාදය ජාති ભેදය ආගම්වාදය ආගම් ભેදය අවුස්සලා මේ රටේ එකට සිටින ජනතාව ජාතීන් වශයෙන් ආගම් වශයෙන් කොටස් කරලා ජන සමාජය තුල වෛරය ඊර්ෂ්‍යාව පතුරවලා මේ ආණ්ඩුව කරපු එකම දේ තමයි රට කෑලි කෑලි වලට බෙදලා ජනතාව කෑලි කෑලි වලට බෙදලා තමන් රජවීමයි මේ වැරදි වැඩපිළිවෙල අපි පරාජය කරන්නට ඕන පරාජය කරලා නැවතත් වරක් පොඩි මිනිස්සයාගේ යුගය විහි කරන්නට සමගි ජන බලවේග රජය අනිවාර්යෙන්ම අප වෙනවා කැප වෙනවා කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා ආණ්ඩුව ජනතාවට පොරොන්දු වෙනවා දිව්‍ය ලෝකයක් නිර්මාණය කරනවායි නමුත් ආණ්ඩුවද නිර්මාණය කරලා තිබෙන්නේ රටේ ජනතාවට අන්ත අසරණ වූ අපායක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අලුත් සංධානයකින් එළඹෙන මැතිවරණයට තරඟ කරන බව පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා වත්මන් සංධානය කල්ලිකුත්තුවක් බවද හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා ආපකාලා පැනලා ගිය අය ගැන කුමන කතාදැයි මෙතර රජමාත්‍ය දිලුම් අමුණිකම මහතා ප්‍රශ්න කරනවා දැන් මේ පළාත්වල මැතිවරණය අද දිනේ ගැසට් එකක් ගහන්නවා වතරකින් කල් දාන්න. අද දිනේ මැතිවරණය කල් දානවට අපි විරුද්ධයි. අපිට ඕන මැතිවරණ. එහෙනම් ඡන්දේ කල් දැම්මොත් ඔබතුමාලා එහෙම ඉස්සරහට කරනවා. අපි ඉතින් කොහොමද සම්බන්ධනේ තමයි ඉන්නේ දැන්. හැබැයි ඒ කාලේ දැම්ම ඡන්ද කල් දැම්ම නේද? ඒ කාලේ ඡන්ද කල් දැමීමයි මේකේ වෙනසක් තියෙනවා. ඒ කාලේ මේ පාර්ලිමේන්තුවේ විවස්ථා අරමුදයක් හදාගත්තා පිටපු අගමැතිතුමා. ඒ පාර්ලිමේන්තුවේ කටයුතු වලට මගේ සම්බන්ධයක් තිබුණේ නැහැ. මට පාර්ලිමේන්තුවේ බලයක් තිබුණේ නැහැ. මට ආණ්ඩු පක්ෂයක් තිබුණේ නැහැ. විපක්ෂයක් තිබුණේ නැහැ. ඒක නිසා මේ මැතිවරණ අවුල් කරගත්තේ පාර්ලිමේන්තුවේ 50 හදන්න ගිහිල්ලා ඒ ඔක්කොම ඒගොල්ලෝ තමයි වගට. අපි ඉතින් මාස කිහිපය තුළ ප්‍රබලම ශක්තිමත් දේශපාලන පක්ෂයක් විදිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩනගනවා. එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම්තුමා කිව්වා ඊළඟ ආණ්ඩුව එක්සත් ජනතා නිදහස් සංධානයෙන් කියලා. ඔබතුමා කියන්නේ ඒකමද? දැන් ඔබතුමාලා වෙන්ගද තරම් කරන්නේ ඒවයි ඉස්සරහට ඔය අපිට මේ පක්ෂ ගැන කියන්න බෑ. අපි පුළුල් ජාතික වැඩපිළිවෙලක් විදිහට පච්චම රටේ මේ ජාතික වැඩපිළිවෙල සඳහා එකතු වෙමු කියලා. ඒ වැඩපිළිවෙලට එකතු වෙන්නේ කවුද? ඒත් එක්ක අපි ආණ්ඩුවක් අනාගතේ හදනවා. ඒ කියන්නේ අලුත් සංධානයක් හදනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂෝ සද්දන්ත නිදහස් සංධානය ආණ්ඩුවක් තමයි ඉන්නේ. ඔහුගේ අලුත් එකක් තමයි හදන්න වෙන්නේ. ඔබතුමා ගෙනෙන්නේ පරණේවා ඒ එක්ස්පයිරි සජිත් ප්‍රේමදාසගේ පක්ෂයට නියුක්ත කරන්න හදනවා කියලා. ඒ වම්මුලික පට්ටපල් දුර. අපි එහෙම ඒව සාකච්ඡා කරලන්නේ තීන්දුව කරලන්නේ ඒව සම්පූර්ණ ප්‍රතික්ෂේප කරනවා කිසිම දේශපාලන පක්ෂයක් එක්ක අපි මේ සාකච්ඡා කරලත් නැහැ අපි පක්ෂ අභ්‍යන්තරේ සාකච්ඡා කරලත් නැහැ අපි තීන්දුවක් අරගෙනත් නැහැ ඔක්කොම අපිට විරුද්ධව හදන කතන්දර සම්දානගත වෙලා අදට ආණ්ඩු සාර්ථකද නෑ නෑ ඉතින් සාර්ථක වෙච්චක් තියෙනවා ඔයතුමව බේරගෙන ඉන්න එක තමයි කරන ලොකුම වැරද්ද ඕක මම හැමදාම කියන්නේ ඒක නිසා අපිත් එක්ක තරහ වෙන මිනිස්සු විශාලයි ඉතින් අවශ්‍ය ටික කෙරුවා නම් ඉවරයි ඒක ධනාධිපතිතුමා වැඩි කල් යන කලින් කරයි මගේ ඉතින් ආපකාල පැනලා ගියාට පස්සේ අපි අලුත් පක්ෂයක් හදලා අපි 3-2ක බලයක් ලබාගෙන මහින්ද රාජපක්ෂ මහත්මයා අගමැතිත් කරලා එතුමගේ සහෝදරයා ජනාධිපතිත් කියලා ඉතින් ඉතුරු ටික කරන්න මෙතුමලා ඕනේද මේ ඉන්න එක තමයි බලපෑම ගියා නම් ඊට වැඩිය ලේසි මේ 3-2ක ප්‍රශ්නයක් නෑ අපි එක ආසනෙන් පහුගිය කාලේ එක ආසනයක් වැඩිපුර තියාගෙන ආණ්ඩු කරපු කණ්ඩායමක් අපිට එහෙම 3-2ක් අත්‍යවශ්‍ය නැහැ අවශ්‍ය තීන්දුව తీරන දැන් අපි අරගෙන තියෙනවා 3-2යි කියලා හැම එකම ඉවසගෙන ඉන්න එක නුවණට හොරු නැහැ මොකද අර මං කවදාරි කිව්වාගේ අන්තිම මොහොතේ හරි පොල්ල තියෙනවා මම කිව්වයි කියලා ඔබතුමාලා අද ලියා ගන්න කොයි වෙලේ හරි පොල්ල තියෙනවා දැන් 3-4 පාරක් අපි
ඔය පොල්ල කෑව. ඉතින් මට තේරෙන්නේ නැහැ. පස්වෙනි පාරත් පොල්ල කනකන් ඉන්නේ ඇයි කියලා. නමුත් ඒක මං හිතන්නේ නායකයෝ තීන්දුවක් ගයි ඒ පිළිබඳව. කාට හරි විපක්ෂ නායක වෙන්න හරි ඕනි නම් විපක්ෂයේ ගිහින් ඉඳ ගන්න ඕන කිසිම චහන්තියක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැහැ. ශ්‍රී ලංකා පොත් ජන පෙරමුණට විතරක් 113 ට පාර්ලිමේන්තුව ඉන්නවා. ඒක නිසා කිසි ගැටලුවක් නැහැ. යන්න ඕන එක්කෙනෙකුට ගිහිල්ලා ඉඳ ගන්න පුළුවන්. මම අදත් කියනවා. ඔය කෑ ගන්න ලොකු නායකින්ට ජානක වක්කුඹුර කවදාවත් බයේ හිටියේ නැහැ දා විපක්ෂ ගිහින් ඉඳ ගන්න. අපි කවුරුවත් එක්ක සංධානගත වෙන්නේ නැහැ. අපි සංධානයක් හැටියට තරඟ කරලා අඬුව පිහිටවලා තිනවා. අපිත් එක්ක ඉන්න අයට කලකිරීමක් තිනවන නම් සංධානගත වෙන්න ඕ වෙනත් කටයුත්තක් කරන්න අන්තිමට ඔක්කොම එළිය නටන්න එපා. එතුමා කියන ආණ්ඩුවට අපි ජනමත විතරද කරගෙන යන කොහොමත් අපි ඉඩ තියන්නේ නැහැ කියලා. ඒගොල්ලෝ ඉඩ තියන්නත් ඕනේ අපි යන්නේත් නැහැ. ගෑස් ආශ්‍රිත පිපිරීම සම්බන්ධයෙන් වදි ලබා දීමට අදාළ සාකච්ඡාවක් ඊයේ පැවැතුණා. ඒ විෂය බාර රාජ්‍ය මාතේ ලසන්තාලගේ වන්න මහතාගේ ප්‍රධානත්වයෙන් කඩිනමින් විඳිතීන්ට වන්දි ලබා දීමට පියවර ගන්නා බවයි රාජ්‍ය මාතේවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කර සිටියේ. මෙහිදී සමස්ත ලංකා පාරිභෝගික එකමුතු වේ ලේකම්වරයා රාජ්‍ය මාතේවරයාට සංදේශයක් බාර දෙමින් ඉල්ලා සිටියේ විඳිතීන්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙන ලෙසයි. ගෑස් ආශ්‍රිත පිපිරීම් සහ ගිනි ගැනීම් වලින් හානියට පත්වුවන්ට වන්දි ලබා දෙන බවට රජය ජනතාවට පොරොන්දු වුණා. පොරොන්දු වන්දි මුදල් ලබා දෙන්නේ කවදාද යන්න පිළිබඳව සියත ප්‍රවෘත්ති අප ඊයේත් ප්‍රශ්න කළා. ඇත්තටම මෙම යෝජිත වන්දි මුදල් විඳිතින්ට ලැබෙයිද? මෙම මුදල් ලබා දෙන්නේ කවදාද? ගෑස් ආශ්‍රිත ගිනි ගැනීම් සහ පිපිරීම් වලින් හානි සිදු වූ පුද්ගලින්ට වන්දි ලබා දීමට අදාළ සාකච්ඡාවක් අද පැවැත්ුණා. ඒ විෂය බාර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකේවන්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවට ලිට්‍රෝ සහ ලාබ් සමාගම් නියෝජිතින් පාරිභෝගික සේවා අධිකාරිය ප්‍රමිතිකාරංශ නිලධාරීන් රක්ෂණ සංස්ථාව ඇතුළු ආයතන කිහිපයකම නිලධාරීන් පැමිණ සිටියා. එමෙන්ම ගෑස් පිපිරීම් සහ ගිනි ගැනීම් හේතුවෙන් විපතටපත් විඳිතින් සහ ඔවුන්ගේ පවුල්වල සමාජිකෙන් කිහිපදෙනෙකුද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. සාකච්ඡාවෙන් අනතුරුව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලකියවන්න මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වුවා. එතුමා පැවසුවේ කඩිනමින් විඳිතින්ට වන්දි ලබා දීමට කටයුතු කරන බවයි. අපි නැවත මෙවැනි තත්ත්වයන් රට ඇතිනවීම සඳහා අවශ්‍ය කරන අලුත් නීති රීති ගෙනීම, මේ සඳහා අවශ්‍ය කරන රසායනාගාර වැනි දේවල් ස්ථාපිත කිරීම යනාදී වශයෙන් මේ සිද්ධිය සිදුවීමට බලපෑ කරුණු සියල්ලක්ම කෙරෙහි අවධානය යොමු කරලා නැවත මෙවැනි තත්ත්වයන් රටතුළ නොවීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අපි ගෙන තිබෙනවා. මේ වන විට මේ සිද්ධීන් නිසා මුලින්ම ජීවිත අහිමුණු ඒ සිද්ධීන් වලටත් තුවාල වුණු අයටත් අනිවාර්යෙන්ම ඒ සෞඛ්‍ය වශයෙන් ආධාර සහය වන්දි මුදල් ලබා දීම පිළිබඳව අපි රජයේ අවධානය යොමු කරලා ඒ වෙනුවෙන් අනිවාර්යෙන් මැදිහත් වෙනවා. ඒක කළ යුතු දෙයක්. අනිවාර්යෙන්ම ලබා දිය යුතු දෙයක්. විශේෂම රක්ෂණ සංස්ථාව යටතේ තිබෙන එක් සමාගමක්. ඒ නිසා රක්ෂණ සංස්ථාව සමග දැනටමත් අපි සාකච්ඡා කරලා තිබෙනවා. ලිත්‍රෝ සමාගමේ දැනට රක්ෂණ ආවරණයක ලබා දීලා තිනවා දැනට සිද්ධ වෙන සිද්ධීන් පිළිබඳව. නමුත් ඉතිහාසයේ සිද්ධ වුණ සිද්ධීන් පිළිබඳව එවැනි රක්ෂණ ආවරණ ලබා දීම සිද්ධ කරලා තිබුණේ නැහැ. ඒ නිසා එහෙමයි කියලා අපිට වගකීමෙන් ඈත් වෙන්න බෑ. අනිවාර්යෙන්ම අපි මේ ප්‍රශ්නේ මැදිහත් වෙලා ඒ අයට සාධාරණ විසඳුමක් ලබා දීම වෙනුවෙන් අනිවාර්යෙන්ම අපි කටයුතු කරමු. තා ඉක්මනින් අපි මේ පිළිබඳව අවශ්‍ය ක්‍රියාමාර්ග අපි දැනටමත් යම් යම් තොරතුරු ඒකරාශි කරගෙන යනදී කරලා තිබෙනවා. කෙසේ හෝ අවසාන වශයෙන් අපේ ඉලක්කය වෙලා තිබෙන්නේ ඒ අයට ඒ සාධාරණ ඉටු කිරීම. ඉතින් ඉටු කිරීම වෙනුවෙන් අපි කැප වෙනවා කටයුතු කරනවා. මේක කරනවා අපි. කොහොම හරි මේක කරනවා. එසේම සමස්ත ලංකා පාරිභෝගික එකමුතුවේ මහලේකම්වරයා අද රාජ්‍ය අමාත්‍යවරයා වෙත සංදේශයක් බාර දුන්නා. ඒ ජීවිත හානි සහ දේපල හානි සිදු වූ පුද්ගලින්ට රුපියල් ලක්ෂ 5ක ආධාර මුදලක් ලබා දෙන ලෙස ඉල්ලමින් අපි පළවෙනි ඉල්ලීම විදිහට අද දින එතුමාට සංදේශයක් බාර දුන්නා. මේ සංදේශයේ අන්තර්ගතය තමයි මේ වෛද්‍ය ආධාර විදිහට විඳිතයන්ට රුපියල් ලක්ෂ 5ක ආධාරයක් ඉල්ලීම. ඒක හැබැයි වන්දියක් නොවන බවන් දැනගන්න ඕන. මොකද අධිකරණ කටයුත්තක් සඳහා සාධාරණ ඉටු නොවුනොත් ඒ අධිකරණ කටයුත්තක් සඳහා අපි යොමු වෙනවා. එතුමා ඉදිරියේම අපි මම ප්‍රකාශ කරන්න සූදානම්. මේ රටේ මේ රාජ්‍ය අමාත්‍යවරයා හැබැයි නොවන විට කිසිම පුජ්‍යලෙක් ආවේ නැහැ. තෙසල් ජයසිංහ මහත්මයා මගේ ගෙදර අදාළ පාර්ශ්වයන් වන්දි ලබා දී පමණක් බේරීමට උත්සාහ කළත් මෙම ගෑස් අනතුරු වලට සම්බන්ධ ආයතන සහ සියලු නිලධාරීන්ට නීතියද ක්‍රියාත්මක කළ යුතුමයි කියලා අප අවධාරණය කරනවා. මේ අතර ලිට්‍රෝ සමාගම අද නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත්තේ දෛනික අවශ්‍යතාවයට සරිලන පරිදි ගෑස් පිරවුම් සහ බෙදා හැරීම් යථා තත්ත්වයට පත්කොට ඇති බවයි. එසේම පාරිභෝගිකින් සතුව ඇති අමතර ගෑස් සිලින්ඩර සඳහා ගෑස් ලබා ගැනීමට පාරිභෝගිකින් යොමුව තිබෙනවා. මේ හේතුවෙන් වෙළඳපළේ ඉල්ලුම ඉහළ ගොස් ඇති බව සමාගම පවසනවා. එමෙන්ම ව්‍යාජ ලෙස වැඩි මිලට ගෑස් අලෙවි කරන්නන් පිළිබඳව දැනුම් දීමට ලිට්‍රෝ සමාගම කෙටි දුරකථන අංකයක්ද හඳුන්වා දී තිබෙනවා. 13.11 අංකයට ඇමතීමෙන් ඒ පිළිබඳව තොරතුරු දැනගැනීමට හැකි.
අදත් ජනතාව ගෑස් ගන්න පෝලිම් වල රැඳී සිටියා. රස්සාවකට යන්නේ නැහැ. ගෑස් පෝලිමේ තමයි සාදහනම. විගතම මේ පරික්කුව හම්බෙනවා. අත ඇත නැති පරික්කුව දෙන්නේ. පන්නේ බොන්නේ නැතුව හරි අද අරයි යන්නේ එක්ක එක්කන ගුටි කාලා තමයි නවතින්නේ අද. දෙක එකක් අරගන්න. මේ මුකුත් ඉඳ නෙමෙයි. පොලිසිය නේ හමුදාව නේ කවුරු කිව්ව දඩන්නේ අපේ රටේ අපිට කතා කරන්න පුළුවන් වෙනවා. හිරේ යන්න තමයි ඉරගල් දින අපිට යන්න තමයි. ඉන්නවා මාත් අවස හතර පහ වෙනවා මාත් සමාඩට එනවා සම්බන්ධ නැහැ කියලා යවනවා. වැඩට එන්නේ කියලා කියන්නේ කොහමද යන්නේ අපි ගියා ගන්න විදියකුත් නැහැ කැමගෙන යන්න තෝරන අපිට. එනවා කියලා කියන්නේ කීය විතර වෙයිද දන්නේ නැහැ. කීය වුණත් අරන් යන්න තමයි කියන්නේ. කණ්ඩක්ට බොණ්ඩක්ට හරි දුකක් විඳින්න. කතා කළ වැඩක්ම නැහැ ඉගෙන කතා කරන කාලෙත් අපරාදේ. කියලා වැඩක් නැහැ දැන්. බොහොම සතුටුයි. සැපයි දැන්. අපිට සැපයි. හරිම සැපයි. මේ විදේශිකයෝත් ඇවිල්ලා පෝලිං වල ඉන්නේ මේ. මේ මිනිස්සුන්ටත් පොළවේ ඉන්න වෙලා තියෙනවා. ගෑස් එක. මිනිස්සුන්ට දැන් ඉස්සරහට කොරෝනා නෙමෙයි ජීවිතේ පාවන තැනට ඇවිල්ලා තියෙන්නේ. මුළු පවුලම පොළවේ. මුන් අපේ බදු වලින් ජීවත් වෙන්නේ. හිඟන්නෝ. අපි තව හොඳයි. මුන් හිඟන්නෝ. ඇත්තම කියනවා. අපේ බදු වලින් ජීවත් වෙලා අපිටම කෙලින. එත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. යලිත් හමුවෙමු මධ්‍යාහන 12ට අපගේ දහවල් ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.